ඇත්තවසේම දැන් මේ මැතිවරණය කියන එක ඇත්තටම මඳන් මේ යන ක්‍රියාදාමය තුළ මැතිවරණය හැම කෙනාටම එපාකරවන සුළු ක්‍රියාදාාමික තමයි නියලින් මැතිවරණ කොමිසම එක්කෝ කියන්න ඕන ඉස්සරහට ඇවිල්ලා අපිට මුදල් දෙන්නේ අපිට ආරක්‍ෂාව දෙන්නේ අපිට මේ මැතිවරණය තියන්න බෑ ම නත ාලින්තු ජනාවක් කිින් නාම ෝජන කැන්සල් කල්ලා අ තුන්දාහකට අධික රජයේ සේවකෝටිකටා පව් සේවයටවත්තා කරන්නන්න මේ වැඩේ නතර කරන්න කියලා එක්කෝ කියන්නවා. එහෙම නැත්තන් අධිෂ්ඨාන සීලීව ඉදිරියට ඇවිල්ල මැතිවරන තියනවා ය න න් ගෙර ාති තන්ත වශය. කාශ කල තීරනාාත්මකෝ කටයතු කරන්න ඕුන් එම නැතුව මේ විසි පහතිබොත් හොඳයි මේක දිසාපති තුමාලාතයේ තමයි දැන් තියෙන්නේ තුමල්ල මේක කරයි කිය තවත් මේක යාට එහර දැමීම පලත්නෑ මොකද අපිට ආ්ඩුවේ ජනාජපත්තුමාගේ ක්‍රියා කලාපේ ඉතාමත්ම පැහදිි මතිවරණය නොතියන මයින්න්න නොතිය යන හේතුවත් ඉතා පහැදිලි මොකද පසුගිය දවස්වල ඔබ දකින්න නැති මේ කොළඹ දිස්ශ්‍රික්කය ඇතුළු සියලු දිිස්්‍රික්කවල විධ ආයතන වලින් මත සමික්ෂණ කලතිබුණ. ශ්‍ර ලංකා පපුදජන පරු මත සමක්ෂණ කරල ව වුණ. කොම තිශ්‍රික අලුත් මත සමික්ෂණයනු කිය ්‍ර ලංක ප ොජ පැරුණ ජ ද්‍රවාමාණ විසි පන්දාහ. හරි සීට දැකයි දෙසම හතරයි හතයි. විසින් මේකයි චන්ත තියන්න නැත්තේ. මේකයි ඇත්ත හේතුව. එ ඒක නිසා මේ ක්‍රියාදාමය දන්න නිසා තමයි ඒ ඇත්ත ඕක කරන්න ඇතිති මේක රහසක් නෙවේ යද රට ඉතින් මහජනයයාගේ තියන ැඩිකමැත් මහජයාගේ යන අප්‍රසාධය මහජනයගේ තිය අවල් බිලාෂයන්ට ඉඩ දෙන්නේක තමයි ප්‍රජාතන්ත්‍රවාද ක්‍රම ඒකරතයි මැතිවරණ කියදයක් ලැබිල තියෙනෙ ඒ මතිවරණය තියන්න එම නැත්තං අනාගත මැතිවරණවලු බෝම බරපතල ප්‍රශ්න මැතිවන්න පුළුවන් සිමාව මැ අවු දේකින් කල්දා ප්‍රශ්න හදාගත්ත ජයයායාවද නවරුදු හයකින් කල්දාලා ප්‍රශ් දාගත්ත ඒගේ තත්වන් ඇතිවන්න ඉඩ නොතැබියුතුයි. අපේ විසි පහණන්. ජතිිපත්තුමත් එකට මැදිහත් වෙලා අප්‍රේල් විසිපා හරියට චන්ද යෙනයි කියලා ප්‍රකාශ කල්ල ඒ කටය යුත්ත කරන්න මෙ දෙකට දෙවරනය වැඩ කරලා මේ චන්දිල්ලපු අසූ දහකර අදික මිනිස්සුටිකයි මේරටේ මිලියන දාසයක් වෙන චන්ද දායකෙනුයි තවත් අපහසුතාවයට පත්කරන්න එපා. හ හෝ. මම හිතන්නේ මේ තාම මුකුත් නිවේදනය ක ලේනෑන එකඇන්නන්නේ ඇතම දැම් බ දාර විල් මතිවන කොමිස නෙවේ දම් බල ධරරිින් වෙල්ලා ටේීම් බර්න දර ැ ිසා පපතිවරු සාපතිවරු තමයි ගැත් නිවදයක් මගින් මැතිවන් දිනේ ප්‍රශයට පත් කරන්න නොනතිින්. අද මතිවරණන්නේ තිබන පැහදි ද ශ්‍රීලංකා පුද්ජන පරුණු මන්න ප්‍රාතකර සට හට ට න කියල සියයට තුන ගටන. ඒ තමයි සියලුම සමාජ මක්ෂ නලින් පෙ තින් මත ශ්‍ර ලංක දධ පරවණතුරුණු තත්ව රජ පක්ෂලට පස්සයන් නැතුව නව ප්‍රවණතාවයක් අලු ප්‍රවණතාවයක් අලුත් නායකත්වයන් ගඩනගාගැනීම අවශ්‍යයි එසේ නොකොට මැතිවරන කල්දමින් තවත් පාර්ලිමේන්තුවේ බහතර බලය උසුලාගෙන සිටීමෙන් රටට නං සෙතක් ඇතිවෙන්නේ නෑක්ෂවස්. මයි ඇත්තර් සෙම්ම දැන්වය පක්ෂය ව්‍යවස්ථා සම්බන්ධය මම හිතනවා මැතුවරණ කොමිස්සම යම් නිර්ණායක නිකුත් කළ යුතු. මොකද හුගා පක්ෂවල්ල රටේ ප්‍රජාන්ත්‍රවාදය කතා කලාට පක්ෂ පක්ෂවස්ථයි ප්‍රජාන්තරවාදය එන්නේ එනිසා මේ ඒ පිළිබඳ මැතුවුණකොිසම යම නිර්ණය කනිිකුත්රතියන ප්‍රජාතන්ත්‍රවාදී නිර්ණායක තිබියයුතුයි සාමාජකත්වය ලබාගැනීම සාමාජිකත්වය නිරපීම ඒ වගේම තීදු ගැනීමේ වහැන් නායකඇ තියෙන බලතල පිළිබඳව නායක පත්කිරෙන් පිළිබඳව වැනි ප්‍රාන්තික නිර්නාායකන් තිබිුතුේ වගේ මර ලක පිළිගත් සම්පදායන් ප්‍රධාන මැතිවරණයක් පරාජයට පත් වනාට පස්සේ නායකය ගෙදර යන්න සිරිත ලංකාව නෑ. ය ලංකායිතියන ලොකුම ගැට. ඒවගේම දේශපානයේ ඉහලම හිනිි පෙත්තර ගියාට පස්සේ ආය පහළම හිනි පෙත්තෙන් පටන්ගන්න තත්ඇතර එක රටේ ජාධපතුන් පස ආයි පහලින් පටන්ගන්න ඔන්නය සම්ප්‍රදායන් දෙක පළමුුවෙන් අපි ඉවත් කර ගන්න්ඩෝනේ ඒ ඉවත් කරගෙන ප්‍රජාත්‍රවාදී පක්ෂ වවස්ථාවන් ඇතිකරගෙන යන්ඩෝනේ අප එකතමා වැදගත් කාරණ. එ හ ిాం ජ్න පරන ්‍යස්ථාවම වස්ථාන කට තුළ තු . ති හත්ම ල ස පෙර හත්ම තුු පිරිස ශ ලంකා ජන ර ුණනෙන් දේශ ාන මහි න ුණ. ඒගල කිය ්‍ර ලංකා පොද්ජා පෙරුණණ අයිුගේ ්‍ර ලංකා පොජන පෙරමුණ කියන බැසිල් රාජ පක්ෂ මහින්දරාජ පක්ෂ මහත්තයාගේ දෙේශපාලනතම ඉකුල අයි ලතිට ඒනුව ඒක අවසාන උසාවියහ පොහර ීරණය කරන්න ොන්ඩම මේකල ව්‍යස්ාව කියෙන දන්න ඒගුල ව්‍යස්ථානකූලකට ඇැබඇති ්‍ර ලංකා පොද්ජන පෙරුණණ කියන්නේ ප්‍රජාත්‍රවාද පක්ෂයක්න මේ එක ඇතම හැකිපරු ගුසල්ලාපරර්ණ විශාල පිරිසක්කින්න එකතින් මහිදරජපක්ෂ මහත්තයාගේ අර ැමුලන්නේ පොල්වත්වවාගේ එකක්න එක එයගේ දපලක්න